Hi, Bowen. Adat vela sama kita mata adreng oyala ekathu karaganna. Athin me wedasarahanta enada kalin api sir ekka boho dewal katha kara kawada me sir. Itamata adreng etuma pilaganna aachara chamin warnakola mahata ai bowen obatumata. Ai bowen. Obatumat ekka katha baha karanakota den api wedasarahanna arambha wenna kalin katha baha karapu godak dewal attatama me api prekshakayaata denna thibuna nan godak watina. Me koye hari record karala me wedasarahana kathare daannat thiduna. Habai api gom weda danna namuth ඉතාම හොඳ දේවල් තමයි අපි කතා බහ කරන්නේ. තුමාගේ මේ ධනාත්මක චින්තනය නිසා ධනාත්මක ආකල්ප නිසා මේ අනිත් අයටත් මේ දේවල් තියෙනවා නම් කොයිතරම් මේ සමාජයේ ලස්සන වෙයිද කියලා අපිට හිතෙනවා. ඉතින් ඒ නිසාම තමයි මේ පුංචි වෙලාවක් හරි අරගෙන ඔයා වෙනුවෙන් අපි මේ දේවල් මේ විදිහට කතා බහ කරන්නේ. ඉතින් අද දවසේ අපි කතා කරන්න සර් මේ ගොඩක් දේවල් තියෙනවා නේ කොච්චර කතා කරත් මේ කාලයත් එක්ක අපිට එපා වෙන්නේ නැහැ. මොකද මේ වටිනාකම දැනෙන්නේ ඉස්සරහට. අපි ලස්සනට පව ජීවිත ගත කරන සමහර අය ඉන්නවා දැක්කම හරි ලස්සනයි සමහර දෙ කට්ටි ඉන්නවා කොච්චර මේ හොඳින් මේ දැන් හොඳට හිටියත් මේ ඇතුළාන්තයේ ගිනි ගොඩක් කිසිම මේ කියන්නේ එකමුතු කමක් නැහැ මේ අර සරල බවක් නැහැ සහ මේ ඒ පෞල් ජීවිත තුල යම්කිසි කුමන හෝ ආකාරයේ අවුලක් ඒ වචනේ භාවිත කරනවා මම මේ යම්කිසි කුමන හෝ ආකාරයේ අවුල් වියුල් සහගත තත්ත්ව තියෙනවා සාමාන්‍යයෙන් අපි විවාහපත් වුණාම සහ මේ ඕනම පවුලක සමගිය රඳා පවතින මොන වගේ හේතු කාරණාද වැදගත් වෙන්නේ සර් අපි ආරම්භයක් විදිහට ගමු. ඔව් සමගිය රඳා පවතින පළවෙනිම වටිනම දේ තමයි අන්‍යෝන්‍ය සබඳතාවය ඉවසීම හා අවබෝධ කිරීම හා අනෙක් කෙනාට ගරු කිරීම. ආධිපත්‍යයක් නැහැ. පුරුෂාධිපත්‍යයක් ස්ත්‍රී ආධිපත්‍යයක් එහෙම gedaraka තියෙනවා නම් එතන තියෙන්නේ විඳීම ගරා වැටීම සහ සම්පූර්ණයෙන්ම විනාශ වීම. ඒ නිසා මතක තියාගන්න සමහර අවස්ථාවල මගේ බිරිඳට මල පැන්නා මම නිහඬව ඉන්නවා. මට මල පැන්නා බිරිඳ නිහඬව ඉන්න වැඩේ ගොඩ. ඔනි ශබ්දතාවය. ආ මතක තියාගන්න ධනයි ධනයි එකතු වෙනවා මිසක් කවමදාවත් ධනයි ඍණයි එකතු වෙන්නේ නැහැ. බිරිඳ මට ගහන්න આવොත් නම් මම ගහනවා ගහන්නේ නැහැ බිරිඳ මට කියනවා මොනවද අනිවා මේ කරන්නේ මම සයිලන්ස් මෙඩිටේෂන් මම කියනවා මොනවද මේ කරන්නේ බිරිඳ මෙඩිටේෂන් අවුලක් නැහැ පවුලක් යනවා වැඩෙත් ගොඩ මතක තියා ගන්න අන්න එහෙම පවුල් තමයි ඉස්සරහට යන්නේ මම දන්න මම යෝග උපදේශකවරේ දහස් ගණන් ළමයි මගේ ළඟට එනවා කියන්න හොඳ නැහැ පළාත එක්තරා පළාතක හිටියා මයි ගෝලේ නීතිඥ අපි කිව්වොත් නීතිඥ වෘත්තියට සම්බන්ධයි කියලා ඉහෙළම තැනක ඉන්න කෙනෙක් කාන්තාවක් මෙයාගේ ස්වාම පුරුෂයා ව්‍යාපාරිකේ මෙයා ගෙදරත් උසාවියක් මේ ගෙදර උසාවියක් ළමයිට උසාවියක් ඔබ විශ්වාස කරන අවුරුදු 10ක් ගියේ නැහැ පවුල සීසීකට ගියා මේ ළඟදි මට හම්බුණා හම්බුනන් පස්සේ එයා කියන මට සර් මගේ අර ඊගෝ එකකින් මට මිදෙන්න බැරි වුණා අදත් මම ඒකෙ මිද වේදනාවක් මගේ ළමයි තැන් තැන් වල මගේ ස්වාම පුරුෂයා හරි හොඳයි. නමුත් මම ගෙදරත් උසාවියක් බාටපත් කරනවා. ඒ නිසා මතක තියාගන්න ඔබේ වෘත්තිය ඔබේ ගෙදරට ගේන්න යන්න එපා. ගොඩක් වෙලාවට තියෙන්නේ උපාධි දෙක තුනක් තියෙන කෙනා කියනවා ඔයා මැට්ටා ඔයා මෝඩයව ඉගෙන ගන්න නැහැ කියලා. මතක තියාගන්න අධ්‍යාපනය කියන්නේ එක කඩේමක් විතරයි. ඒක සම්පූර්ණ ජීවිතේ නෙමෙයි. එහෙමනම් ඉතින් මේ නව ලෝක මුදලාලි අපි දන්න ගොඩක් තැන්වල ඉන්න ඉගෙන ගත්ත නැතිම අය මේ ලෝකෙ ඉහෙලටම ගිහිලා තියෙනවා. ඒ නිසා මතක තියාගන්න ඉගෙනීම නෙමේ අවශ්‍ය වෙන්නේ හඳුනා ගැනීම ඕනේ විශ්වාසය ඕනේ කැපවීම ඕනේ අදිෂ්ඨානය ඕනේ ඔබේ යම් කිසි අරමුණක් අරගෙන පවුලේ ඔක්කොම එක්කව වෙලා ඒක ක්‍රියාත්මක කරනවා කියලා හිතනවා නම් අන්න එතන තමයි ආදරය එතන තමයි ආකර්ෂණය එතන තමයි සෞභාග්‍යය තියෙන්නේ කිසිම තැනක අන්‍යෝන් අවබෝධයකින් තොරව එකිනෙකාට ගරු කරන්නේ නැතුව පවුල සමාජය රට ලෝකය පවතින්නේ නැහැ හැම කෙනෙකුට ඔබ ජපානයේ ගියොත් එහෙම අපි වචනෙත් කියලා තියනවානේ අපි කියලා තියනවා අර අරිගතෝ අරිගතෝ කිය හරි ජපානයේ ගියොත් මේගොල්ලෝ ජීවිතේට අඳුරන්නේ නැති මිනිස්සයට පවා හොඳ නවලා වඳිනවා මේව නමස්කාර කරනවා අපේ අය නැව්වනම් නැව්වම තමයි ආයි ගිහිල්ලා කලබෝල හොස්පිටල් එකේ එක්ක ජෙනරල් හොස්පිටල් එකේ තමයි කෙලින් කරන්නේ නැව්ව නැව්වම තමයි ඉතින් මතක තියාගන්න ඒගොල්ලෝ තරම් ආචාරශීලී ජාතියක්. ඒක සර් මේ පුංචි කාලේ ඉඳලා පොඩි දරුවන්ට පවා ඒ ජපාන් අනිත් එක්කෙනාට ගරු කරන්න වෙනවා.
බලන්න මම ගියේ මම හිටියා. ඔබ විශ්වාස කරන්න අපි යන ට්‍රැෆික් එකේ යනකොට මට අවශ්‍ය වුණා මගේ කුණු බෑග් එක දාන්න කුණු බාල්දියට. දාන්න අපි හිතමුකෝ තප්පර 15ක් 20ක් වගේ යන අපි විනාඩියක් යනවා. ඔබ විශ්වාස කරන්න කවුරු තෝන් ගහන්නේ. ඒක කරලා එනකම්ම එයා ඉතිගල නවත්තන් ඉන්නවා. කොහමද සංවරය? කොහමද ඉවසීම? කොහමද දරා ගැනීම? ඉතින් මේ ඔක්කොම තිබුච්ච අපිට නේ දැන් නැහැ නේ අපිට. නැති නිසා අපි මේ වෛරය ක්‍රෝධය අරගෙන කෑ ගහන්නේ. ඉතින් ඒ නිසා මතක තියාගන්න ආදරය, දයාව, කරුණාව, ආකර්ෂණය කියන දේ ඕනෑම කෙනෙකුට ගන්න පුළුවන්. ඒක එන්නේ හදවත් තුලින්. ඒක ගන්න තමයි අද අපි පොඩි ගුරුකම. ඒ නැත්තම් පුංචි අභ්‍යාසෙම මේ ගුරුකමක් කියන්නේ කට්ටිය කැමති ගුරුකම් දකින්. පොඩි අභ්‍යාසයක් කියලා දෙන්න යනවා. අපි මේ ගුරුකම් කිව්වම සමහර අය අපිට මේ එක එක චෝදනා කරනවා මේ දේවල් පිළිගන්නේ නැති අයට. හැබැයි විශ්වාසය කියන්නේ ඔබේ විශ්වාස නොකිරීම හෝ කිරීම ඒක ඔබ සතුයි. අපි හැමදේම කතා කරන ඉතාමත්ම ධනාත්මකව මේ හැම දෙයක්ම ඔබට කියන්නේ ඔබ යම් තාක් දුරට යම්කිසි පීඩනයක යම්කිසි ප්‍රශ්නවල ඉන්නවා නම් ඒතරින් ඉදිරියට ගෙනල්ලා සුබවාදීව මේ සමාජය දිහා බලලා හොඳ ආකල්ප කුසලතා වර්ධනය කරගන්න ඕනි නිසා. දැන් මේ গুপ্ত ක්‍රමවේද නැත්තම් මේ විශ්වයත් එක්ක බද්ධ වෙච්ච මේ නොපෙනෙන ක්‍රමවේද සහ අපිට අත්දැක බලන්න පුළුවන් මේ සරල ක්‍රමවේද කොහොමද අපි ජීවිතයත් එක්ක බද්ධ කරගෙන මේ දේවල් අරගෙන ඉන්නේ ඉස්සරහට? ඔව් අනිවාර්යෙන්ම සමහර දේවල් අපිට පෙනෙනවා. සමහර දේවල් පෙනෙන්නේ නැහැ. අපි කියනවා දැන් සමහර හරියාකාර උගත් කවුරුහරි ජ්‍යොතිෂවේදී කිව්වොත් එයා ගොඩක් වෙලාවට කියන්නේ කිසි තැනක ලොකු වේදමක් කරන්න ඕනේ නැහැ. ඔයා නිර්මාංශ වෙන්න ඔයා භාවනා කරන්න. බුද්ධ ආගමේ තියෙන ලොකුම කුසලයේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා මොනවාද? දාන, සීල, භාවනා. මම කියන්නේ ඔබ විදේශ දැන් මේක බලන කෙනෙක් විදේශ රටක ඉන්නවා කියමුකෝ. ඔබ මේ දේවල් කරන්න. කරන ගමන් අඩුම ගානේ දවසකට විනාඩි 10ක්වත් ආනාපාන සති මෛත්‍රී භාවනා වගේ කරන්න. කරලා සියලු ලෝකවාසීන්ට සෙත් පතන්න. ඒතර ඔබෙන් ගිය සංසාරයේ ඔබ කරපු අකුසල් තියෙනවා නම් ඒ කියන්නේ අහෝසි කම්ම වෙනවා. අහෝසි කරන්න පුළුවන් දේවල්. මූණ දෙන්න ඕනේ ඒවල් නම් අනිවාර්යෙන් මූණ දෙන්න ඔබටත් මටත් එක එහෙමයි මූණ දෙන්න සිද්ධ වෙනවා. එහෙම නැත්තම් ඒව අහෝසි කම්ම බවට පත් වෙනවා. මොකද ඔබේ කුසලය දැඩි වෙනකොට චේතනාම් පික්කවේ කම්මං වදා චේතනාව තමයි ඔබේ කර්මයේ බවට පත් වෙන්නේ. ඒ නිසා මතක තියාගන්න අද මම හඳුන්වලා දෙන්න සූදානම් වෙන්නේ මමත් අත්හදා බලපු බොහොම අපූර්ව ආකර්ෂණීය අභ්‍යාසයක්. අභ්‍යාසයන් දැන් අපේ ගෙවල් වල තියෙන දේවල් අපිට හිතා ගන්නවත් බැරි වටිනාකමක් වලින් වටිනාකම යුක්ත දේවල් වෙන්න පුළුවන්. ඔබේ කුසියේ තියෙන සමහරක් දේවල් අපි මේව අමතක කරලා දැම්මට චුට්ටක් විතර ආයෙ හැරිලා බලනකොට මේ දේවල් වලින් කොච්චර දේවල් කරන්න පුළුවන්ද කියලා අපිට වැටහෙනවා. ඉතින් මේ කුරුඳු කිව්වහම දැන් අපි දන්නේ මේක කුළුබඩුවක් විතරයි. හැබැයි කුරුඳු කියන්නේ ඊට ඉහවහා ගිය විශාල ප්‍රයෝජනවත් ද්‍රව්‍යයක්. ඉතින් කුරුඳු වලින් කොහොමද කෙනෙකු ආකර්ෂණය කරගන්නේ? කුරුඳු පොත්තෙන් කෙනෙකු ආකර්ෂණය කරගන්න පුළුවන්ද? يعني යස ඉසුරු සැප සම්පත් මේ දේවල් ලබා දෙන්න කුරුඳු කොහොමද ඉවහල් වෙන්නේ කියලා ඔබ දන්නේ නැත්නම් මේ ඒ වෙලාව තමයි ඔබට කියලා දෙන්නේ. සර් කොහොමද කුරුඳු පොත්තේ මෙච්චර දෙයක් කරන්නේ? ඔව් සාමාන්‍යයෙන් ඉන්දියානු ක්‍රමයේදී කුරුඳු වලට අධිපති වීනස්. වීනස් තමයි කුරුඳු වලට අධිපති. එතට ඒගොල්ලෝ මම එක්තරා කොරමංගලා කියලා ගමක නතරලා හිටිය කුණ්ඩලිනි මෙඩිටේෂන් ඉගෙන ගන්න. මාස 3ක් විතර හිටියා. ඒ ඉන්නකොට එක බොහොම ලස්සනේ ළමයි හරිම ලස්සනයි ගෑල් ළමයි. ඒගොල්ලෝ අතර එයාගේ යාගේ ස්වාම පුරුෂ අතර ගැටන තියෙනවා කොම් පස්සේ එක තවත් එක ගෑල් ළමෙක් යාට කියලා දීලා තිබුණා මේ කුරුදු කෑල්ලක් අරගෙන ඉවර වෙලා මේ පුංචි අභ්‍යාසය කරන්න කියලා. සති දෙක තුනක් යනකොට කිව්වා හරි පුදුමයි. දැන් අපි දෙන්න අතර හැලහැප්පුම් 99%ක්ම නැහැ. එතන එයා විශ්වාස කරන කුරුඳු වල මොනවා හරි දෙයක් තියෙනවා කියලා. ඉතින් මම කියන්නේ ඔබට මේක අත්හදා බලන්න. අත්හදා බලන අඩු ගානේ 100ට 100ක් නොවුණා 75ක් 60ක්වත් ඔබට බලලා බුදු. ඒකත් ලොකු දෙයක්. ඉතින් සමේ කුරුඳු කම් කුරුඳු වල හාස්කම් ගැන තමයි මම කියන්නේ. මේක මම කතා කරනවා භෞතිකව ඔබට මේ ශරීරය නිරෝගී කරන්න කුරුඳු පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමවේදයක්. හා ඔබේ තියෙන ආධ්‍යාත්මික කියලාගෙන ඔබට එන කරදර බාධක හිරිහැරිවත් කරලා ඒවා අයින් කරලා ක්‍රියාත්මක වෙන ක්‍රමයකුත් මේ කුරුදු වල තියෙනවා. ඔබ කොහොමද කරන්නේ?
කුරුඳු කෑල්ලක් ගන්න අලුත් පිරිසුදු කුරුඳු. මතක තියාන්න ලංකාවේ තමයි ලෝකයේ තියෙන හොඳම කුරුඳු වර්ගයේ තියෙන විස රහිත. අනිත් හැම එකම විස ගතියක් තියෙනවා. ඒ කුරුඳු කෑල්ලක් අරගෙන ඉවර වෙලා රාත්‍රී 9න් පස්සේ ඔබේ කොට්ටයට තියන්න. ඔබේ කොට්ටයට තියන්න. ඊට අමතරව ඔබේ ගෙදර අඩදබර රණ්ඩු සරුවල් කරන ළමයි එහෙම ඉන්නවනම් ඒගොල්ලන්ටත් කියන්න එපා ඒගොල්ලන්ගේ කොට්ටයට දාලා දාලා තියන්න. ඔන ඔබ ළඟ තියාගෙන ඉන්න. ඔබ බලන්න සතිය දෙකක් අඩුම ගානේ දවස් 21ක් මේ කුරුදු කෑල්ල තියෙත හැකි. දවස් 21ක් විතර යනකොට ඔබට දැනෙනවා ගෙදර සාමය වැඩි වෙනවා. ඔබ ආදරවන්තයෙක් නම් ආදරවන්තයෙක් නම් ආදරවන්තිට ආදරවන්තයාට තියෙන ප්‍රේමය වැඩි වෙනවා. ආකර්ෂණය වැඩි වෙනවා. ආදර කතා වැඩි වෙනවා. මැසේජ් එකයි නම් ඉන්නේ මැසේජ් 2500ක් විතර. වැඩි වේගෙන යනවා. එතකොට ගෙදර තියෙන අර ගෙදර සම්පූර්ණ වාතාවරණය වෙනස් වෙන නිසා තමයි මම කිව්වේ අර කුරුදු කෑලි අරගෙන හැමෝගෙම කොට්ටයට තියන්න පුළුවන් පවුලේ ගොඩක් හොඳයි. එහෙම නැත්නම් ගෘහමූලිකයාගේ හැරි කමන්නේ ඒක තියන්න. ඒක තියන්න ඉතල ඔබ ආයි කොච්චර කාලයක් කරන්න. මේක නිතර නිතර කළත් ප්‍රශ්නයක් නෑ. මොකද හේතුව කුරුදු වල ආකර්ෂණය ලැබෙනවා. ඊට අමතරව ඔබට පුළුවන් කුරුදු තෙල් සිනමන් ඔයිල් ඔලි පානපත්තු කරලා ඔබට පුළුවන් සිනමන් ඔයිල් පානපත්තු කරලා ඔබ ඉන්න කාමරේ රාත්‍රී කාලේ ලයිට් ඔබ විදුලි පංකාව ඔක්කොම මේ සනිවාද මොහොතකට ඔබ තියන්න. ඒ සුවඳ මුළු ගෙදරටම ගමන් කරන්න ඕන නම් සාලේ තියන්න. සාලේ තියන්න ඔයිල් ලෑම්ප් එකක් තියන්න කුරුදු ඔයිල් ඒතර සම්පූර්ණයෙන් පුළුවන් සිනමන් ඔයිල් හරි හොඳයි. ඒකත් හොඳ ගුරුකමක් මම කියන්නේ ගුරුකමක් හොඳ. ඊට අමතරව ගෙදර නිතරම ලෙඩ රෝගවලින් පීඩා විඳින අය ඉන්නවා නම් කුරුදු ටිකක් අරගන්න අරගෙන උණු වතුරකට දාලා උණු වතුරකට දාලා ඉවර වෙලා කුරුදු ටිකක් ඔබ උණු වතුරකට දාලා උදේ පාන්දර හිස්බඩ පානය කරා. ඒකෙන් LDL කොලෙස්ටරෝල්, ට්‍රයිග්ලිසරයිඩ් කොලෙස්ටරෝල්, බ්ලඩ් එක චික් වෙන එක ලෙවල් උපු ගැසිය බැහැර වෙනවා. බැහැර වෙලා ඔබ සාමාන්‍යයෙන් අපි කියමුකෝ ඒ ගොඩක් වෙලාවට ලෙවල් උපු ගැසිය වැඩි නම් අපි කියන ඇස්පිරින් ගන්න කියලා. ඇස්පිරින් අවශ්‍ය වෙන්නේ නැහැ කුරුදු වලින්. ලංකාවේ කුරුදු මතක තියාගන්න. ලංකාවේ කුරුදු, ලංකාවේ කුරුදු තමයි හොඳම කුරුදු. අරගෙන තේ හැන්දක් පොඩි උණු වතුරකට දාලා තේ හැන්දක් ඒක පානය කරන මාසයක් විතර යන කොලෙස්ටරෝල් අඩු වෙනවා, උදර ප්‍රමාණයත් අඩු වෙනවා, ශරීරයත් වර්ණවත් වෙනවා, ආහාර ජීර්ණ ක්‍රියාවලියත් යහපත් වෙනවා. බලන්න කුරුදු වලින් ආකර්ෂණය වැඩි කරගන්න පුළුවන්, කුරුදු වලින් ආදරය වැඩි කරන්න පුළුවන්, කුරුදු වලින් නිරෝගීභාවය වැඩි කරගන්න පුළුවන් වෙනවා. දැන් අපි කුරුඳු ගැන කතා කරනස දැන් ඕනම දැන් අපි මේ ගෙදර හා අපි මේ පරිසරය ගැන කතා කරන ඕනම ලොකු ගැන අපි හෝටල් එකකට ගියාම ඒ ටයිම් වලස් පොඩි අර බාත්รูම් වල රූම්ස් වල පොඩි දෙක සිනමන් ඔයිල් එක තියලා දෙනවා. මේක මට ලොකු ප්‍රහේලිකාවක් වුණා මේ හැමදෙම මේ කුරුඳු තෙල් චුට්ටක් තියන්න කියලා. හැබැයි අද තමයි තේරුම් ගත්තේ මේ කුරුඳු තෙල් වල කියන මේ තරම් ගුණයක් තියනවාද කියලා. ඉතින් දැන් අපි දැන් අපි මේ කුරුඳු ගැන කතා කරනකොට දැන් ආහාරයට එකතු කළා අපි කුරුඳු ගන්න අපි දන්නේ මේක කුළුබඩුවක් විදිහට විතරයි. නමුත් මිරිහාගේ ලොකු විශ්වයත් එක්ක බද්ධ වෙච්ච කරුණු කාරණා මේකතන තියෙන බව දන්නවා. ඔබ හිතුවට වඩා ඔබට විශාල සේවයක් මේ කුරුඳු කියන දේ තියෙනවා. ඉතින් අපිට ඕනම ගමක කුරුඳු කෑල්ලක් හොයා ගන්න පුළුවන් ඕනම තැනක තියෙනවා. මතක තියාගන්න ඉගෙන ගන්න ළමේ ස්ට්‍රෙස් එක වැඩි, පීඩනය වැඩි. දුවේ පුතේ ඔබ විදුලි පංකාව නිවලා ඔබ ලයිට් දාලා තිබ්බට කමන්නේ නැහැ. කුරුදු පහනක් පත්තු කරා. ඒ පහන හැබැයි ඔබට විශ්වාස නැත්නම් නිදා ගන්නකොට ඒක නියෝක සම්පූර්ණයෙන් නිවලා නිදාගත්තට කමන්නේ නැහැ. එහෙම නැත්නම් ඒක එහෙම පත් වෙන්න දෙන්න. එක දිගට කරන්න ඔබට වෙන වෙන පාඩම් කරනකොට එන මානසික පීඩනය, ඒ කලකිරීම, එපා වීම නැති වෙලා යනවා කුරුඳු වලින්. ඉතින් කුරුඳු තෙල් ගත්තත් ඒ කුරුඳු තෙල් එකත් ලංකාවේ කුරුඳු වලින්ම ගන්න බලන්න පිට රටක හරියන්නේ නැහැ. මොකද හේතුව ඒක විෂ සහිතයි. ලංකාවේක විෂ රහිතයි. මොකද මේ ඕනම ගමක ඕනම තැනක කුරුඳු ගහක් නම් නැත්තේ නෑ මේ ලංකාවේ. නිසා ඔබට ගෙදර කුරුඳු නැත්තම් ගහකින් පොඩි පොඩි කැලලක් හරි කපන් යන්න බෑ. ඒක කියන්නේ ලංකාවේ කුඹික හැමෝම දැනගන්න ඕනේ ලංකාවේ තියෙන හොඳම කුරුඳා බාමා. බාමා. මේකට කියන්නේ බාමා කියලා හොයලා බලන්න. බාමා කියන්නේ ලෝකයේ තියෙන හොඳම කුරුඳු තියෙන ලංකාවේ ඒක බාමා කියලා කියන්නේ. ඒ කුරුඳු නම් හරිම හොඳයි හොයාගන්න පුළුවන්. මේ කියන්නේ එතකොට අපි නොහිතන දැන් මේ මාතෘකා කතා කරන යනකොට අපේ ලංකාව තරම් කොයිතරම් සුන්දර රටක්ද කියලා හිතනවා. මේ දේවල් ලංකාවේ
කොයිතරම් හොඳ දේවල් තියෙනවද කියන දේත් අපිට මේතනම මතක වෙනවා. මේ කොච්චර දේවල් කරත් වැඩක් නැහැ සර්. කම්මැලිකම තියෙනවා නම් අපිට මේ විශ්වෙන් ආකර්ෂණය වෙනවා කියලා ගෙදරට වෙලා කම්මැලිකමේ හිටියොත් නම් අපිට මේ විශ්ව ආකර්ෂණය ලබා ගන්නට බෑ. කොච්චර දේවල් කරත් බෑ. කම්මැලිකම දුර්වලලා අපි මේ ස්වම්පෝෂිත රටක් ගොඩනගන්න අපි මේ අයට කියමු කොහොමද අපි නැගිටින්නේ අපි වැඩිච්ච තැනින්. මතක තියා ගන්න වැඩක් තිබුණත් නැතත් කමක් නෑ. පාන්දර අවදීන බ්‍රහ්ම මූර්ත 4යි 12යි 5යි 12යි අතර කාලේ ළමයිට වතුර ටිකක් හරි ගහලා කමක් නෑ ඇහැරවා. එතරින් තමයි ඔබේ ජීවන ගමන් මගේ මුල් අඩිතාල වැටෙන්නේ. ඔබ පාන්දර ඔබ රෑ 11 දෙකට ගොඩක් ගැහෙනු අය ගොඩක් පිරිමෑ දෙකට තුන නිදාගන්න එපා. අනික දැන් මද්‍යසාර මේවා සම්පූර්ණයෙන් නැති කරන්න බෑ. මම දන්නවා මද්‍යසාර භාවිතා කරන කෙනෙක් නම් ඒක සති දිගටම කරන්න යන්න එපා. මුළු දවසම කාල කන්නේ වෙනවා. ඒ නිසා මතක තියාගන්න එදා ඔබ වේලසෙනින් බුදිය ගන්න 9:00 10 වෙනකොට නිදාගන්න පාන්දර 4ට විතර ඇහැර. අවදිච්ච විගස මද උණුසුම් වතුර වීදුරු දෙක තුනක් බොන්න. මල මුට්ට හොඳට බැහැර වෙනවා. ඊට පස්සේ ළමෙක් නම් පාඩම් පොතක් ගන්න පාඩම් කරන්න. එහෙම නැත්නම් පොඩ්ඩක් නැනනුවන අපි කියමු ගොන් මෝඩ තක්කඩි මිනිහෙක් හරි කමන්නේ නැහැ. පොත් කියවන්න පුරුදු වෙන්න. ඒ තක්කඩිකම් ගොන්කම් මෝඩකම් අඩු කරගන්න පුළුවන් හොඳ පොත්. ආධ්‍යාත්මික පොතක් වෙන්න පුළුවන්. තමන්ගේ ආගමානුකූල ආගමික ග්‍රන්ථයක් වෙන්න පුළුවන්. හොඳ දෙයක්. එහෙම නැත්නම් ජීවිතේට ගන්න පුළුවන් වටිනා ආදර්ශමත් කතාවක් වෙන්න පුළුවන්. මොනවා හරි කියවන පාන්දර කාලේ කියනකොට මේ ලෙෆ්ට් බ්‍රේන් එකයි රයිට් බ්‍රේන් එක එහෙම නැත්නම් වම් මොළයයි දකුණු මොළයයි වැඩ කරනවා. වැඩ කරලා ඔබේ ජීවිතේට හොඳ උද්‍යෝගයක් ශක්තියක් බලයක් ලබා ගන්න පුළුවන්. අර කිව්වා වගේ විශ්වයට ස්තුති කරන අද දවස මට ලබා දුන්න ජයග්‍රහණ වලට ස්තුතියි 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 කියලා වාහනෙන් නැගලා බයිසිකලෙන් නැගලා යන්න. එහෙම නැත්නම් තෙල් නැහැ, පොල් නැහැ, කන්න නැහැ, රට හොඳ නැහැ, දේශපාලනය හොඳ නැහැ, ලෝකේ හොඳ නැහැ එහෙම කිය කිය යන්න යන්න එපා. ඔබ මං අර කිව්වා ඔබ හිතන්නේ යම් දෙයක ලැබෙන්නේද? ඔබ හිතන්නේ සුබ දෙයක ලැබෙන්නේ සුබ දෙයක්. හරි. ඔබ හොඳ දේ වපුරන්න අනිවාර්යෙන් ඔබට හොඳ අස්වැන්නක් ලබා ගන්න. ඔබ සුබවාදී වෙන්න ඔබේ වටපිටාවද සුබවාදී වෙනවා අනිවාර්යෙන්. ඔබ ඔබව හදා ගන්න, ඔබව ගොඩනගා ගන්න, ඔබව හොඳ ආකල්ප වලින් පුරව ගන්න ඔබම තමයි කල යුත්තේ. ඔබම තමයි ශක්තිමත් විය යුත්තේ. අපි හැමදාම මේ දේවල් කතා කරන්නේ ඔබ වෙනුවෙන් සහ ඔබගේ දියුණුව වෙනුවෙන්. මේ දේවල් අපි මෙච්චර පුන පුනා කියන්නේ ඔබ සතුටින් තියන්න සහ ඔබ විශ්වාසය යුක්තව මේ විශ්වත් එක්ක බද්ධ කරලා මේ ඉදිරියේ සුබවාදීව ඔබට ගත කරන්න අවස්ථාව සැලසෙන එක. ඉතින් අද දවසේ අපි එතුමත් එක කතා කරා. ඉතින් අපි එතුමාට තාමත්ම ආදරයෙන් සමුදෙනවා. තවත් දවසක බලාපොරොත්තු හම් වෙන බලාපොරොත්තු. ඒ වගේම ආචාර්ය චාමින් වර්ධනකොළ මහතාගේ YouTube channel එක අනිවාර්යයෙන් ඔබ subscribe කරන් මේ වගේ videos ඕන තරම් එතුමාගේ video මේ YouTube එකේ තියෙනවා. ඉතින් ඔබට පුළුවන් එතුමාගේ videos බලන්න. ඉතින් තව දවසක අපි හම් වෙන බලාපොරොත්තුෙන් අද දවසට ගිහිල්ලා ඉන්නවා. ඔබට සුබ දවසක්.